අද අපි ඔයාලට අරගෙනාවේ ලංකාවේ මේ වෙනකොට භාවිතා කරන ජනප්‍රිය වාසගම් 10ක තේරුම. වාසගම් කියන නමින් අපි මේක හඳුන්වුවට ඉංග්‍රීසි භාෂාවෙන් මේකට කියන්නේ සර්නේම් කියලා. තමන්ගේ පෙළපතේ නම, තමන්ගේ ගෝත්‍රයේ නම, තමන් වාසය කරන ගම, එහෙම නැත්නම් තමන් මුල්ම වරට ඉපදුණු ගම, මේ දේවල් එකතු වීම නිසා තමයි මේකට වාසගම කියන නම එකතු වෙලා තියෙන්නේ. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ පෘතුගීසින්ගෙන් අපිට ලැබුණු ප්‍රසිද්ධ වාසගම් කීපයක සිංහල තේරුම් මොනවද කියලා. ඉස්සෙල්ලාම කතා කරන්නේ පෙරේරා කියන වාසගම ගැන. මේක ලංකාවේ මේ වෙනකොට වැඩිපුරම භාවිතා වෙන වාසගමක් විදිහට හඳුන්වන්න පුළුවන්. පෘතුගීසි භාෂාවෙන් මේක කියන්නේ පෙරේරා කියලා. පෙයාස් ගස කියන අර්ථයත් මේකෙන් සමහර වෙලාවල් වලදී අර්ථවත් වෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඊළඟට අපි කතා කරන්නේ සිල්වා කියන වාසගම ගැන. සිල්වා කියන්නේ නම් පෘතුගීසි නමක් නෙවෙයි, මේක ලතින් භාෂාවෙන් එන වචනයක්. ඉතින් ලතින් භාෂාව හඳුන්වන්නේ සියලුම යුරෝපා භාෂාවන්ගේ මව විදිහට. මේ සිල්වා කියන එකේ තේරුම විදිහට පෙන්නලා දෙන්නේ ලන්ද ලදු කැලෑව කියනවා වගේ අර්ථයක්. ද සිල්වා කියලා අපි භාවිතා කරන්නේ ඒ වාසගමමයි. ඊළඟට අපි කතා කරන්නේ ද මෙල් කියන වාසගම ගැන. පෘතුගීසි භාෂාවෙන් මේක හඳුන්වන්නේ ද මෙලෝ කියන නමින්. ඒකේ තේරුම විදිහට පෙන්නලා දීලා තින්නේ මී පැණි කියන අර්ථය. පෘතුගීසි භාෂාවෙන් ද මෙලෝ කියන වචනේ තමයි අපි වාසගමක් විදිහට ද මෙල් කියලා භාවිතා කරන්නේ. ඊළඟට අපි කතා කරන්නේ ප්‍රනාන්දු කියන වාසගම ගැන. මේ ප්‍රනාන්දු කියන නාමය යුරෝපයේ රටවල් වල ගොඩක් ප්‍රසිද්ධ වාසගමක් විදිහට හඳුන්වන්න පුළුවන්. ප්‍රනාන්දු කියන නමින් අපි මේක හඳුන්වුවට ඇත්තටම මේකට පෘතුගීසි භාෂාවෙන් කියන්නේ ෆර්නෑන්ඩෝ කියලා. ඒ වගේම ජර්මානු රජ පෙළපතක් තියෙනවා ෆර්ඩිනන්ඩ් කියලා. ඒකේ පෘතුගීසි නාමය විදිහට තමයි මේ ෆර්නෑන්ඩෝ කියන එක හඳුන්වන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ කොස්තා කියන වාසගම ගැන. පෘතුගීසි භාෂාවෙනුත් මේකට කොස්තා කියන නමින්ම තමයි හඳුන්වන්නේ. ඒකේ තේරුම විදිහට ගංගිවුර, බෑවුම, මුහුදු වෙරළ වගේ අදහසක් එනවා කියලා යම් යම් තැන්වලදී සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පෘතුගීසි භාෂාවෙන් ලතින් වචනේ තේරුම් විදිහට හඳුන්වන්න පුළුවන් අයින, කෙළවර, අද්ද වගේ යන අර්ථයක්. ඊළඟට අපි කතා කරන්න යන්නේ අල්විස් කියන වාසගම ගැන. අල්විස් කියන්නේ ජර්මානු නමක්. ජර්මනියේ පුද්ගලයෙකුගේ නමක් තමයි අල්ෆා කියන්නේ. ඒකේ පෘතුගීසි නම විදිහට පෙන්වලා දීලා තින්නේ අල්වෙස් කියන නම. එතෙන්ින් අර්ථය විදිහට හඳුන්වලා දීලා තින්නේ අල්ෆර්ගේ පුතා අල්වෙස්. ඉතින් ඒ නම තමයි මේ වෙනකොට අපි අල්විස් කියලා භාවිතා කරන්නේ. ඊළඟට අපි කතා කරන්නේ සොයිසා කියන වාසගම. පෘතුගීසි භාෂාවෙන් මේක හඳුන්වන්නේ සූසා කියන නමින්. මුල් කාලේදී මේක යොදාගෙන තියෙන්නේ පෘතුගාලයේ සූසා කියන ගංඉවුරේ ඉන්න මිනිස්සුන්ව හඳුන්වන්න. ඉතින් මේ නම ලංකාවට ආවට පස්සේ සොයිසා කියන නමින් ලංකාව පුරාම ජනප්‍රිය වෙලා තියෙනවා. ඊළඟට අපි කියන්නේ අල්මේදා කියන වාසගම ගැන. ඇත්තට මේක අරාබි වචනයක්. අරාබියේදී මේක අල්මයිදා කියන නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. ඉස්පාඤ්ඤයට ගියාම මේක අල්මේදා බවට පත් වෙලා තියෙනවා. එතනින් පස්සේ ලංකාවේ මිනිසුන්ට මේක ආවට පස්සේ අල්මේදා කියන විදිහට මේක භාවිතා කරලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ කබ්රාල් කියන නම ගැන. මේ කබ්රාල් කියන නමත් ලතින් නමක්. මේකේ සැබෑම ලතින් වචනේ තමයි කප්‍රාලිස් කියන්නේ. සමහර තැන්වල සඳහන් වෙනවා මේක එළුවන් බලාගන්න පුද්ගලයන්ව හඳුන්වන්න යොදාගත්ත නමක් විදිහට. කොහොම වුණත් ඒක ලංකාවට ආවට පස්සේ කබ්රාල් නමින් භාවිතා කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වාසගම් කිහිපය තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ අතර සමහර විට ඔයාගේ වාසගමක් තියෙන්න ඇති. ඒ ගැන ඔයාගේ අදහසත් අනිවාර්යෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ විදිහම අලුත්ම වීඩියෝකින් හම් වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙය රතුපාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ දාපු ගමන් ඔයාලගට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.